හෙට පැවැත්වීමට නියමිත ජනමහිමය ජනරැලිය පිළිබඳ දැනුවත් කිරීම සඳහා ආණ්ඩුවේ නියෝජිතයන් අද මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. මේරටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා මේ දවැන්ත රැස්වීම අපි හෙට දවල් 12ට පාර්ලිමේන්තු වටරවුමෙන් ආරම්භ වෙනවා. ඒ නිසා හෙට දවල් 12 සිට හවස 6 වෙනතෙක් දැඩි වාහන රථබදයක් ඇති වෙන්න ඉඩ තියෙනවා. අපි හැකි පමණින් ජනතාවට අපහසුතාවයක්වත් නොවන හැටියට මේ කටයුත්ත කරනවා. පහුගිය සතියේ මුළුල්ලේම පාර්ලිමේන්තුවේ කරු කතානායකතුමා පාර්ලිමේන්තු ඉතිහාසයේ ලෝකයේ කොහෙවත් නැති විදියට පාර්ලිමේන්තුව තුළ අනිසි බලතල පාවිච්චි කරමින් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂය ඇතුළු කණ්ඩායමට පාර්ලිමේන්තුව වාර අවසන් කරපු වෙලාවක පාර්ලිමේන්තුවේ කාමරයක් ඇරලා දීලා ඒ කාමරයේ ඇතුළේ ඉඳගෙන තමයි ඒගොල්ලෝ ප්‍රවෘත්ති සාකච්ඡා පවත්තා. ඒ ඉඳන් පස්වෙන්දා උදේ නරු අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තු අග්‍රාමාත්‍ය කාර්යාලයේ වැඩ බාර අරගෙන අපේ නව සභානායක දිනේෂ් ගුණවත්තුමත් එක්ක මෛත්‍රීපාල සිරිසෙන් ජනාධිපතිතුමත් එක්ක තමයි මේ ජනමහිමය රැස්වීමට සහභාගී වෙන්නේ. එක්සත් ජාතික පෙරමුණ කිසිම අවස්ථාවක එයාට ජනමතය තියෙනවා කියලා කිව්වේ නැහැ මේ සතිය තුලම. හැබැයි අපි කියනවා පුන පුනා අපිට ජනමතය තියෙනවා. ජනමතය මනින්න පුළුවන් අවසාන මැතිවරණයේ උනේ පෙබරවාරි 10 පළාත් පාලන මැතිවරණයේ. අපි දැන් ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ගත්ත ප්‍රතිශතයත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සන්ධානය ගත්ත ඡන්ද ප්‍රතිශතයත් එකතු කළොත් 56%කට වැඩි ජනමතයක් එතනම තිනවා. ජනමතයට ඉඩ දෙන්න. ජනමතය අපි හැට දවල් 12ට පාර්ලිමේන්තු වටරවුමේ පෙන්නනවා. මෛත්‍රී මහින්ද මේ එකතු වීම රටේ අභිවෘද්ධියට අපට හොඳයි රටට හොඳයි කියන කාරණේ තමයි හැමතැනකම අපිට ඇහෙන්න දකින්න තියෙන්නේ. ජාත්‍යන්තරයේට කියන එක පමණයි අද එක්සත් ජාතික පක්ෂයට ඉතුරු වෙලා තියෙන්නේ. ඒ නිසා පහුගිය කාලය තුලදී මේ ආණ්ඩුව කෙරෙහි වැඩියම කලකිරලා හිටියේ එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඒ නිසා මම හිතන්නේ හෙට දවසේ අපි මේ පවත්වන ඓතිහාසික ජන මහිමයට දැවැන්ත ජනගහක් පැහැදිලිවම සහභාගී වෙන්න නියමිත වෙලා තියෙනවා.